Neden arról van szó, nem? Adek kalak enegít a tibunum. Abidarom párdám máláva. Nel párdám kalá. Pasugi másu kípe kertéhet liyadaspán dekakko agi kalá. Namut ek yam yam adupadu kaan audio video dekhe me tibicca nisa. Api nayata watawak meka mulayindala karanawa. Me tamai mama ugannana avasana avasthawa. Etakota අභිධර්මයේ මාතිකා තියෙනවානේ තික මාතිකා දුක මාතිකා කියලා තියෙනවා. ඉතින් අභිධර්මයේ හදාරණ උදවිය දන්නවා මේවා පිළිබඳව යම් ආකාරයක මනස්වල යමක් රැඳිලා තියෙනවා. ඉතින් ඒක තමයි ඉතින් වැදගත්ම කොටස. අභිධර්මයේ මාතිකා කියලා වචනේ තේරුමම මාතාවිය මාතිකානේ. දැන් දරුවෙකුට අම්මා තරම් වැදගත් කෙනෙක් සමීප කෙනෙක් ඇතිවීමට මුල් වෙච්ච කෙනෙක් තවත් නැහැනේ. ඒ වගේ තමයි අභිධර්මයේ කියන මේ විශ්වය හඳුන්වා දුන්නු දාර්ශනිකම විශ්ලේෂණයෙහි සාරාංශය. ඒ පුළුල් සප්ත ප්‍රකරණයේ දේශනාවට මව් වගේ ඒ මව්ගේ දරුවෝ තමයි සප්ත ප්‍රකරණය කියලා කියන්නේ. ඒ මව්ගේ දරුවෝ තමයි හරි විදිහට කතෝ සප්ත ප්‍රකරණයක් දක්වා දීර්ඝ වෙලා යන්නේ විකාශනය වෙලා යන්නේ. ඒ නිසා මේකට මාතිකා තික මාතිකා දුක මාතිකා කියලා තව සුත්තන්ත මාතිකා කියලා කොටසකුත් තියෙනවා. දැන් මේක මෙහෙමයි. අපි හැමදාමත් කියනවානේ බුද්ධ ධර්මය කියලා කියලා මුළු මාත් විශ්වයේම යථාර්ථයේ කුළුගන්නපු හඳුන්වා දීම කියලා. එතකොට දැන් මේක හුදෙක් විෂයක් කියලා හිතාගෙන ඉගෙන ගන්න ගියොත් එපා වෙනවා. දැන් මේකට අපි අවශ්‍ය කරන ෆවුන්ඩේෂන් එක දැම්මනේ අභිධර්ම චන්ද්‍රිකාවෙන්. අභිධර්ම චන්ද්‍රිකාව කියලා මාතිකාවට එන්න. ඉතින් ඒ නිසා ඒ දැනුම සහිත අයටයි මේක කියන්නේ. හැබැයි ඒ දැනුම රහිතයි කියලා මේක කිසිම දෙයක් තේරෙන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ. මොකද මුළු මහත් අභිධර්මයේම එකම සූත්‍රයක් වාගෙනේ. ඒ නිසා දැන් මේක ඉගෙන ගන්නකොට චන්ද්‍රිකාව පිළිබඳව දැනීම වැඩි වෙනවා. අන්න එහෙමයි එකකට එකක් සම්බන්ධයි. ධම්මසංගණික ප්‍රකරණය පිළිබඳව දැනුම සකස් වෙනවා. ඒ එහෙම ගතියක් තියෙනවා අභිධර්මයේ. කොතනින් පටන් ගත්තත් මුලින් පටන් ගත්තොත් මැදයි අගයි එක්ක අවියෝජනීය සම්බන්ධතාව තියෙනවා. මැදින් පටන් ගත්තොත් මුලයි අගයි එක්ක ඒ සම්බන්ධතාව තියෙනවා. අගින් පටන් ගත්තොත් ඒත් මුලයි මැදයි එක්ක සම්බන්ධතාව තියෙනවා. ඒක බුද්ධියෙන් කල්පනා කරනකොට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට තව එකක්. අභිධර්ම ඉගෙන ගත්තට පස්සේ අර සූත්‍ර පිළිබඳව වුණත් විනය පිළිබඳව වුණත් කෙනෙකුගේ දැනුම හරි දාර්ශනික වෙනවා. ඒව අර මධ්‍යස්ථව තමන්ගේ ජීවිතයට යැපෙන්න ජීවිතයට දකින්නට ජීවිතේ දකින්නට උපකාර කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා මේක ඉගෙන ගන්න විෂයක් කියන තැනට تعلق කරලා ඉගෙන ගන්න ලෑස්ති වෙන්න එපා කවුරුවක්වත්. විෂයක් කියන තැනට මේක ඉගෙන ගන්න يعني විෂයක් කියන තැනට تعلق නොකොට කොහටක්වත් تعلق නොකොට ඉගෙන ගන්න බලන්න මොකද්ද මේක අපගෙන කරන විග්‍රහය අපට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. එක එක පුද්ගලයාට පංච පාදානස්කන්ධයට පිළිබඳ කරන නිර්වචනය කොහොමද කියන ඔන්න ඔතන ඉඳලා පටන් ගත්තා නම් හරි. එතකොට එහෙමනම් දැන් අපි දැන් තික මාතිකා 22යිනේ. දැන් මේක සබ්බත්තික මාතිකා. ඉතින් අපි මෙන්න මේ පොත තමයි ඉතින් පාදක කරගන්නේ. ඉතින් නවනි ත්‍රිදම්ම අනුරායක ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ ඉතින් මෑත භාගයේ 15 වෙච්ච මහා දැවැන්තයෙක්නේ මේ ශාසනේ. ඉතින් මේ පොත තමයි පාදක කරගන්නේ. හැබැයි තව උපස්ක මහත්තයෙකුගේ පොතකුත් තියෙනවා අභිධම්ම මාතිකා කියලා. තවත් පොත් ලියවිලත් ඇති. නමුත් අපි මේක තමයි පාදක කරගන්නේ. ඉතින් කොයි පොත ගත්තත් කමන්නේ මේකේ තව ක්‍රමයකුයි තවත් පොතක තව ක්‍රමයකුයි ඇත්තේ නෑ. මොකක් හරි පාදක කරගන්න ඕන නිසා අනුපිළිවෙල නොඉක්මවා යා යුතු නිසා එක තැනකවත් එක වචනයක්වත් අඩු ලුහුඬු නොවන විදිහට කියලා දිය යුතු නිසා කුමක් හරි පොතක් පාවිච්චි කරනවා. නැත්තම් මේ අපට ඇත්තට හොඟ හරියක් කටපාඩම් වෙලා තියෙන්නේ. නමුත් අපි වඩාත් අර එක වචනයක්වත් අඩු ලුහුඬු ඇති නොවන විදිහට කරන්නට අවශ්‍ය නිසා මේක පාවිච්චි කරනවා. පොතක් ළඟින් තියා ගන්නවා.
තක් ළඟින් තියාගන්න. සබණක් කියනවා වගේ පොඩි වැඩක් නෙවෙයි ධර්මය උගන්වනවා කියන එක. අනික තව එකක් මේ හැම පාඩමකටම එක ප්‍රෝග්‍රෑම් එකයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ගොඩාක් විස්තර කිරීමක් කියන එකක් සමහර ලාවට නොඉන්නත් පුළුවන්. හැබැයි අවශ්‍ය කරන ටික විස්තර කරනවා. ඒ වගේම සමහර ප්‍රෝග්‍රෑම්ස් වලට පැයට අඩු වෙන්නත් පුළුවන්. එහෙමත් තියෙනවා. සමහර ඒවා පැයට වඩා පොඩි වෙලාවක් එහාට යන්නත් පුළුවන්. උත්සාහ කරන පැයෙන් මේක සමාප්ත කිරීමට සමහර ලාවට පොඩි වෙලාවක් පැය ඉක්මවා යන්නත් පුළුවන්. එතකොට අපි එහෙනම් දැන් ඔන්න බෝල්ඩ් එකේ ලියලිය උගන්වනවා. මොකද ලියලිය උගන්වනකොට හුඟක් අය කියනවා පැහැදිලි වෙනවා වැඩි කියලා. මාතිකානම් 22යි. නමුත් අපි ඉස්සරලාම ඒ මාතිකා ත්‍රික පිළිබඳවක් කෙනෙකොට මෝඩේ මුලින්ම මේක කරන එක එකට පූර්ව අදර්ශයක්. එනිසා අපි අද කරන්නකොට අපට වැඩසටහන් 23කින් අවසාන කිරීමට තාම එක කරන්නේ. අපි අද පළවෙනි එකට එනවා. එතකොට ඕකේ තියෙන සම්බන්තික මාතිකා පදය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ සියලු දැන් අපි ගත්තෙන් තික මාතිකාවල කුසල දෙකේ ගත්තත් සියලුම දේ ඇතුළත් වෙනවා. පරමාර්ථ ධර්ම සියල්ලම ඇතුළත් වෙනවා. නමුත් ඒ අර සමස්ත ප්‍රවේශයක් විදිහට පෞරාණික ආචාර්යවරු සම්බන්තික මාතිකා කියලා පළවෙනි පෙර මේ මූලික වශයෙන් ගැනීමක් තියෙනවා. සබ්බත්‍ය කියන වචනේ තේරුම සබ්බ සබ්බ අත්ත නික ඔන්නෝම පදි හැදලා තියෙන ඔන්නෝම පදි හැදීන් සබ්බත්‍ය කියලා ඔන්න හැදලා තියෙන. මේක සබ්බ මේක ලොක් වෙන එද සබ්බත් වෙන සම්බත් වෙන එක තුනක් ඊළඟ නික කියන එකේ මේකත් වෙන කර ගන්නවා. මේ මේ හැමතැනම කරන්නේ අද පටන් ගන්න එක නිසා. හරි. තොර මේකත් ලොක් වෙනවා. මේකත් ලොක් වෙන. දැන් පදේ හැදුවට පස්සේ බලන්න ඒක හැදිලා එනකොට ඒක හැදෙනකොට මෙහෙම හැදෙනවා. ඔයාලට පාදිත කියලා කියන්නේ. අවතීනම් මේ කයි කරමු. ඔහම තියෙනවා ඇත. මේක සබ්බ කියන එක තියෙනවා. මේක එක පිළිබඳ පදේ හදන සම්බන්ධයි. සියල්ල ඇතුළත් කියන එකයි සියල්ල අයත් කියන එකයි සම්බන්ධය කියන පදේ තේරෙනවා. නිකක් ප්‍රත්‍යයට අයත් කියන අර්ථය තමයි නික නිකක් ප්‍රත්‍ය කියලා මම ලියන එක. මේ තියෙන මේක එකට අයත් කියනවා. දැන් අපි කියන්නේ අධ්‍යාත්ම කියනවනේ ඇතුළාන්තේ ආධ්‍යාත්මික කියන්නේ ඇතුළට අයත් සිතට අයත් කියන අර්ථයෙන් ආන්නේ වගේ තමයි. මෙතන සම්බන්ධික කියන සියල්ල ඇතුළත් සියලු පරමාර්ථ ධර්ම ඇතුළත් ඉතින් සම්බන්ධික කියලා කියන අතකොට පදේ හැදුනට පස්සේ මෙහෙම වෙනවා. සිංහල ක්‍රමයට ලියනවා නම් සම්බන්ධික කියලා පදේ. පාලි ක්‍රමයට ලියනවා නම් මෙහෙමයි.
ලස්සන කර කර ඉන්න වෙලාවක් ගන්න නෑ. ඔන්නමයි ඕකේ එන්නේ. සම්බතිය කියන්නේ පදේ වුණ තේරුමක් කියලා දුන්නු. එහෙනම් අපි ඔය සම්පත්තික පදය සම්බන්ධික පදය තමයි දැන් තවරන්නේ. සම්බන්ධය කියනකොට සියලු පරමාර්ථ ධර්මය කියන්නේ සික් අසුර නාමයයි චෛතසික 52යි අටවිසි රූපයන්. මේ ටික තමයි සබ්බත්තික පදය. සබ්බත්තික වැඩි ඔක්කොම ඇතුළත් වෙනවා. සබ්බත්තික මාතිකා පදය කියනකොට ඔය ටික ඔක්කොම ඇතුළත් වෙනවා. දැන් අපට අවශ්‍යයි ඕකේ ස්කන්ධ කීයද, ආයතන කීයද, ධාතු කීයද ආදී වශයෙන් වෙන් කර ගන්නට. ස්කන්ධ පහම තියෙනවා. ආයතන 12ම තියෙනවා. ධාතු 18ම තියෙනවා. ආර්ය සත්‍ය 4ම තියෙනවා. එරි පරමාර්ථ ධර්ම සියල්ල තියෙනවා. පරණමයි තියෙන්නේ. ස්කන්ධ හතර මං කෙටියෙන් කියන රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤ්ඤාස්කන්ධය, සංඛාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය පහයි. ආයතන 12 චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන, මනායතන. රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන. ආයතන 12. ධාතු 18 චක්කු ධාතු, සෝත ධාතු, ගාහන ධාතු, ජීවා ධාතු, කාය ධාතු. චක්කු ධාතු, සෝත ධාතු, ගාහන ධාතු, ජීවා ධාතු, කාය ධාතු. ඊළඟට රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, ගන්ධ රස ධාතු, පොට්ටබ්බ ධාතු 10. ඊළඟට චක්කු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාහන විඤ්ඤාණ ධාතු, ජීවා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු 15. මනෝ ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. ඔන්න ධාතු 18 එතකොට. ඒවා දැන් දන්නවනේ. ආර්ය සත්‍ය 4 දුක්ඛාදී ආර්ය සත්‍ය 7. එතකොට අපට ඔන්න අපි දැන් මේ ටික දැන් මේ කියන එක හොයන්න යන්නේ. එතකොට මොනවද? ස්කන්ධ පහ, ආයතන 12, ධාතු 18, ආර්ය සත්‍ය 4. මෙන්න මේ කියන පරමාර්ථ ධර්ම ටිකේ 789යි, චෛසික 52යි, අටවිස රූපයයි, නිර්වාණයයි කියන මෙන්න මේ ටික අපි ආදේශ කරන්නට යනවා. ස්කන්ධ පහට, ආයතන 12ට, ධාතු 18ට, ආර්ය සත්‍ය 4ට ආදේශ කරන්න යන. හතරට වෙන්වෙන් වශයෙන් ආදේශ කරන්න යන එක. එතකොට අපට ඔන්න දැන් අපි දැනගන්න ඕනේ. දැන් ආධුනික අය සිත් 89 කියන එකට 89 අපි දන්නේ නැහැ නේ කියලා කලබල වෙන්න අවශ්‍ය කරන්නේ. හිතා ගන්න ඔබ සිත් 89ක් තියෙනවා. අකුසල් සිත් තියෙනවා, කුසල් සිත් තියෙනවා, විපාක සිත් තියෙනවා, ක්‍රියා සිත් තියෙනවා. අන්න ඒ සිත් ටික තමයි සිත් 89 කියලා දැනගන්න. චෛසික 52 කියනකොට සර්වචිත්ත සාධාරණ 7ක් තියෙනවා, ප්‍රකීර්ණක 6ක් තියෙනවා, අකුසල 14ක් තියෙනවා, ශෝපණ සාධාරණ 19ක් තියෙනවා, විරති 3ක් තියෙනවා, අපමඤ්ඤා 2ක් තියෙනවා, ප්‍රඥා චෛසිකේ තියෙනවා. එතකොට අතන 7යි, 7යි, 6යි, 13යි, 13යි, 14යි, 27යි, 27යි, අතන 19යි, එතකොට 37යි, 40, 46යි, 46යි, අර ටික එකතු වෙනවා මොනවද? විරති 3යි, අපමඤ්ඤා 2යි, ප්‍රඥාවයි. එතකොට චෛසික 52යි. එතකොට චෛසික 52යි. දැනට ඒ මතකේ තියාගන්න අන අවශ්‍යය පොතපත පරිශීලනය කරන්න එක අමාරු දෙයක් නෙවෙයි. අටවිස රූපය කියවර පස්සේ අපි ගත්තොත් අටවිස රූපයත් ගණන් හදාගන්න. පඨවි ආපෝ තේජෝ වායු ඔන්න හතරයි. පඨවි ආපෝ තේජෝ වායු. ඊළඟට චක්කු සෝත ගාන ජීවා කාය. හරි. ඊළඟට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ගන්නෑ. මොකද පොට්ටබ්බ රූපය මේ පඨවි ආපෝ තේජෝ වායු කියන එකේ තියෙනවා. මොකද පඨවි තේජෝ වායවම තමයි පොට්ටබ්බ රූපය කියලා කියන්නේ. ඉත්තේන්ද්‍රිය පුරිසින්දි හෘදේ වස්තු රූපේ ජීවිත රූපේ ආහාර රූපේ ජීවිත ඉන්ද්‍රිය රූපේ ආහාර රූපේ කබලිකාර ආහාරය කියන එක.
పరిచ్ఛేద రూపే ఆకాశ రూపే కాయ విజ్ఞాతి వచే విజ్ఞాతి లహుతా ముదుతా కమ్మంత ඊළඟට උපචේ සන්තති ජරත අනිච්චක ඔය ටික තමයි රූප 28 එක රූප 28 ඊළඟට නිර්වාණය එකයි ඒක අමුතෙන් කියන්න දෙයක් නැහැ ඔන්න ඔය ටික දැන් අපිට ඔන්න දැන් ආදේශ කරගන්න සූදානම් වෙනවා ආදේශ කරනකොට මේ කියන එක ලියන්න කියලා දෙයක් නැහැ ඉතින් මට කියවි ගන්නට තමයි තියෙන්නේ හරි ස්කන්ධ පහට ස්කන්ධ පහ එතකොට හරි ලේසි ඔක්කොම ටික නැගන්න මේ තියෙන අටවිස රූපේ අටවිස රූපය රූපස්කන්ධය ඔන්න එකක් ඇහිඳ චෛසික 52 අතරින් වේදනා චෛසිකයේ වේදනා ස්කන්ධය ඔන්න තවත් එකක් ඇහිඳ චෛසික 52 අතරින් සංඥා චෛසිකයේ සංඥා ස්කන්ධය සංඥා චෛතසිකයේ සංඥා ස්කන්ධය තවත් එකක් ඇහිඳ චෛසික ඉතුරුන 50ක් ඒ 50 සංස්කාර ස්කන්ධය තවත් එකක් ඇහිඳ සිතසුණාවේ විඥාන ස්කන්ධය ස්කන්ධ පහ වල ඉවරයි ස්කන්ධ පහ වල ඉවරයි ප්‍රමේත නිර්වාණය ඇතුළත් වෙන්නේ නැහැ මොකද ස්කන්ධ කියලා කියන්නේ කැඩෙනවා බිඳෙනවා ඒ ස්වභාවයෙන් යුක්තයි ඒකෝ නිර්වාණයකට ඇතුළත් වෙන්නේ නැහැ ස්කන්ධ විනිර්මුක්තයි ඒක දැම්මම අපිට තියාගන්න නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි නිර්වාණය ස්කන්ධ වලට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ එකටවත් ඇතුළත් වෙන්නේ නැහැ ඊළඟට චෛතසික 52 ඊළඟට මේ ආයතන 12 බෙදා ගන්නට තියෙනවා ආයතන 12ට මේ පරමාර්ථ ධර්ම ටික ආදේශ කරන්න තියෙනවා ආයතන 12ට මේ පරමාර්ථ ධර්ම ටික ආදේශ කරන්න තියෙනවා අපි ආදේශ කරමු මේ මේ ක්‍රමය හොඳට මතක තියාගන්න නැත්නම් එහෙම මෙන් අවුලන්න යන්නට එපා එතකොට වෙහෙස කරයි කවදාක්වත් හිතන්නේ නැහැ එතකොට තමන්ට ස්ථාවර වෙන්නේ අපිට දැන් අපි ආයතන ටික කියවන්නේ මොනවද චක්කායතන ආදී අට මෙහෙම මතක තියාගන්න අටවිස රූපය අතුරින් චක්කු රූපේ චක්කායතනයයි සෝත රූපේ සෝත ආයතනයයි ගහන රූපේ ගහන ආයතනයයි ජීවා රූපේ ජීවා ආයතනයයි කාය රූපේ කාය ආයතනයයි එහෙම නැත්නම් චක්ෂු ප්‍රසාද රූපේ චක්කායතනයයි සෝත ප්‍රසාද රූපේ සෝත ආයතනයයි ගහන ප්‍රසාද රූපේ ගහන ආයතනයයි ජීවා ප්‍රසාද රූපේ ජීවා ආයතනයයි කාය ප්‍රසාද රූපේ කාය ආයතනයයි අම්බන් ආයතන පහක් අහුලා ගත්තනේ පහක් අහුලා ගත්තා දි පහක් අහුලා ගත්තා ඊළඟට රූපායතන ආදී ටික අහුල ගන්න තියෙනවා. අටවිස රූපය අතුරින් වර්ණ රූපේ රූපායතනයයි. ශබ්ද රූපේ ශබ්ද ආයතනයයි. ගන්ධ රූපේ ගන්ධ ආයතනයයි. රස රූපේ රස ආයතනයයි. පඨවි තේජෝ වායෝ සංඛ්‍යාත පඨවි තේජෝ වායෝ භූතත්‍රේ සංඛ්‍යාත පොට්ටබ්බ රූපේ පොට්ටබ්බ ආයතනයයි. තවත් පහක් අහුල ගන්න. ඔන්නම හොඳම දේ තමයි සෑහීමක් ලැබෙන්නේ. නැත්තම් අපි එකපාරට ඕමෝ 12 එකපාරට කොහොමද දහුණන්නේ අපේ ප්‍රශ්න පත්‍රයක් නේ එයිසා එහෙම හිතන්න අවශ්‍ය කරන්නේ දැන් අපි 10ක් අහුලා ගත්තේ 10ක් අහුලා ගත්තා එහෙනම් අපිට තව ආයතන දෙකනේ ආයතන 12යි තියෙන්නේ ආයතන දැන් අපි 10ක් අහුලා ගත්තා එතකොට තව දෙකයි තියෙන්නේ දෙකයි තියෙන ආයතන අහුලා ගත්තා මොනවද මන ආයතනේ ධම්ම ආයතනේ චිත්තසෝනමේ මන ආයතනේ ඕ තවත් එකක් අහුලා ගත්තා අව එකනේ එහෙනම් ඉතුරුනේ මොනවද එතකොට ඉතුරු වෙලා තියෙනවා චෛසික 52 එකකටවත් ගියේ නැහැ. අටවිස රූපය අතුරින් රූප 12ක් ගියා. තව එහෙනම් ඉතුරු වෙනවා ඉතුරු 16ක්. ඉරන් නිර්වාණි නිර්වාණය ධර්මායතනයට ඇතුළත් වෙනවා. එතකොට අපි මෙතනදී අර විදිහට බලන්නට ඕනේ. එකයි තව ආයතන එකයි චෛසික 52ම ධර්මායත. චෛසික 52ත් සුක්ම රූප 16ක් නිර්වාණය पहासु प्रमेय सुकुम रूपटिक मंकी वेडिस्ट मतक अयान मतक आबोधा ආකාශ රූපය ආහාර රූපය තුනක්මව හරි ඊළඟට ඉත්ේන්ද්‍රිය
ඉන්ද්‍රිය තවත් දෙකක් එකතු වෙනවා. හෘදේවස්ස රූපේ තවත් එකක් එකතු වෙනවා. කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපජේ සංතති, ජරතා, අනිච්චතා. හිතන්නේ 16 හරි ආය පාර ගණන් හදාගන්න. ආහා ආපෝ ධාතු රූපේ, ආහාර රූපේ, ආකාශ රූපේ, ඊළඟට ඉට්ඨින්ද්‍රිය පුරුසින්ද්‍රිය රූප දෙක, ඊළඟට හෘදේවස් රූපේ, ඉට්ඨින්ද්‍රිය පුරුසින්ද්‍රිය ජීවිතින්ද්‍රිය තුනම දාගන්න. තුනම දාගත්තා. එතකොට නැවතත් තවක් යනවා. ආපෝ ධාතු රූපේ, ආකාශ රූපේ, ආහාර රූපේ, ඉට්ඨින්ද්‍රිය පුරුසින්ද්‍රිය ජීවිතින්ද්‍රිය, හෘදේවස් රූපය, කාය විඤ්ඤාති වාචී විඤ්ඤාති රූප දෙක, ලහුතා මුදුතා කම්මඤ්ඤතා, උපචේ සන්තති ජරතා අනිච්චතා 16යි. ඔන්න ඔය 16 ඔය ලේසි ක්‍රමයකට මතක තියාගන්න. එතකොට චෛතසික 52ත් 28 රූපය අතුරින් සුකුම රූප 16 නිර්වාණය ධම්මායතනයට ඇතුළත් වෙනවා. ධම්මායතන ඒව දැන් කොහොමද ඒකට ඇතුළත් වෙන්නේ? එහෙම කොහොමද දැන් ඒව කරන්න යන්න එපා. දැන් මේ සිද්ධාන්ත මාලාව ඉගෙන ගන්න. විශ්ලේෂණය කරනකොට අපි ඒ එක එක රූපයක් පිළිබඳව, එක එක චෛතසිකයක් පිළිබඳව අපි ඕනතරම් විග්‍රහ කළා. ඒතර දැන් මෙතන ඔයාලට ඒ ඒ ඒ ඒ පිළිබඳව සංකීර්ණයි නම් නැවත පාඩම් වලදී ඒක කෙරෙනවා. දැන් අපි ජනවාරි මාසේ ඉඳලා නැවත වතාවක් අභිධර්ම චන්ද්‍රිකාව දැන් අපි හුඟාවක් රෙකෝඩ් කරලා තියෙනවා. නැවත වතාවක් එක වැඩසටහනක්වත් ලොස්ට් වෙන්නේ නැති වෙනද අපි අනුපිළිවෙලින් අප්ලෝඩ් කරලා කියලා දවස් 5ෙම යවන සති දවස් 5ෙම. ඒ කියන්නේ උදේ 5 ඉඳලා 6 දක්වායි, අවස 8 ඉඳලා 7:30 ඉඳලා 9 9 වාගේ වෙනකොට යවනවා. සති දවස් 5ෙම යවනවා. එතකොට ඔයගොල්ලන්ට මේ මේක ගැට්ලොක් වෙන්නේ නැහැ. දැනට ගැට්ලොක් කරගන්න එපා. දැනට මේ ගණන් පාඩම වාගේ හදාගන්න. අර කාරණා එනකොට දෙකම ගානට එකතු වෙලා ඉන්න හොඳ තේරුමක් එන්නත් පුළුවන්. එතකොට ඔයගොල්ලෝ කැපකිරීමක් තියෙනවා. හරි. දැන් අපි 10 18ට යනවා. 10 18 විග්‍රහ කරන්නට යන්නේ. හරිද? දැන් මේ එතකොට මේ පරමාර්ථ ධර්ම සියල්ලම 10 18 අපි ආදේශ කරන්න යනවා. ආදේශ කරනවා කියන එක තේරෙනවද එතකොට? නේද? ආදේශ කරනවා කියන එක අපි ඉස්කෝලේ යන කාලේ ගණන් වලට දානවනේ. එකක් අනෙකට ආදේශ කරන. ආදේශ කිරීමක් මේ කරන්නේ එතකොට. මේ පරමාර්ථ ධර්ම සියල්ලම චිත්තසෝ නමයි, චෛතසික 52යි, 28 රූපේ නිර්වාණයයි මේ ටික අපි ආදේශ කරනවා. දැන් එතකොට 10 18ට. දැන් අපි ස්කන්ධ පහට ආදේශ කරා, නිර්වාණය ආදේශ වෙන්නේ නැහැ. ආයතන 12ට ආදේශ කරා, පරමාර්ථ ධර්ම සියල්ලම ගියා. එතන 10 18යි දැන් අපි ආදේශ කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ 10 18. ඉතින් 10 18 අර විදිහට මතකේ තියන්නට ඕනේ නැතුව නම් බෑ වැඩේ කරා. 10 18 ඉතාම ප්‍රගුණ වෙලා තියන්නට ඕනේ. එහෙම නැත්නම් මේ වැඩේ කරන්න බෑ. ඔබට මතක මගට යනකොට එපා වෙනවා. අභිධර්මය පාඩම් ටිකකට සහභාගී වෙලා නතර වෙන්න හේතු වෙන්නේ ඕකනේ. මොකද හේතුව? අර දිගින් දිගට ඒක කරගෙන යෑමට තරම් ආත්ම ශක්තියක් නැහැ. ඒකයි. එහෙම බෑ. අපේ හුඟක් පයිගේ තියෙන එකනේ පටන් ගන්නවා මෙතන යනකොට නතර වෙයි. ඕන වැඩක් පටන් ගත්තා. ඒක මොන වැඩි පටන් ගත්තත් ඒක තමයි නරක පුරුද්දක්. එතකොට ඒතර යයි නිවන දක්වා පාරමිතා පුරාගෙන සංසාරේ. ඔය විදියට එක ජීවිතයකදී නතර කරනකොට යන්තම් පටන් ගත්තු තැනින්. නිසා. හරිද? එතකොට එහෙමනම් අපි දැන් මොන 10 18ත් මේ පරමාර්ථ ධර්ම සියල්ල ආදේශ කරමු. 10 18. දහතු දහට මං කියන්නේ චක්කු ධාතු ආදී වශයෙන්. හරිද? එතකොට 28 රූපය අපි බලමු. පරමාර්ථ ධර්ම සියල්ලම ධාතු දහට ආදේශ ගන්න. එතකොට චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, ජීවහා ධාතු, කාය ධාතු කිසි ගැටලුවක් නැහැ. චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවහායතන, කායායතන කියන ටිකම තමයි චක්කු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, ජීවහා ධාතු, කාය ධාතු කියන්නේ. 28 රූප අතුරින් ඕක 28 රූපය කියලා ගන්නත් එපා. 28 රූපය කියලා තමයි සාමාන්‍ය භාවිත වෙන්නේ. 28 රූපය කියලා තමයි භාවිත වෙන්නේ. ඒ නිසා 28 රූපය කියලාම ගන්න. අපේ සිංහල ක්‍රමයෙන් නම් 28 කියන්නේ අපි 28 නේද? අපි 28 බුදුරජාණන් වහන්සේලා කියලා කියනවා. එහෙම කියනවා. එතකොට 28 රූපය අතුරින් මොන බලා ගන්න. එකක් මේ හොයන ක්‍රමේ බලන්න ලේසි ක්‍රමේ. කටපාඩම් කරගන්න හරි ලේසි. 28 රූපය අතුරින් චක්ෂු ප්‍රසාද රූපේ චක්කු ධාතුවයි, සෝත ප්‍රසාද රූපේ සෝත ධාතුවයි,
घाण प्रसाद रूपे घाण धातु आई, जिह्वा प्रसाद रूपे जिह्वा धातु आई, काय प्रसाद रूपे काय धातु आई। पहाड़ खाओ लगाता सही मतलब आंड हे माहौलगन सही मतलब बोर्ड पर मानस बारह अड़ू इस तरह के अंडल इस हरे इलाकट अट्ठाईस रूपये यात्रा देंगे इतने दहाक तवाद पहाक खाओ माफी मना दे अरे आयतन वागे मता मैं वर्ण रूपये रूप धातु आय शब्द रूपये शब्द धातु आय गंध रूपये गंध धातु आय रस रूपये रस धातु आय पटवी तेजो वायो संख्या पटवी से पटवी तेजो वायो भूतत्रय संख्या पोट्टब रूपये पोट्टब धातु आय तवाद पहाक पाऊ लगा जन्मा तो अठाणी अभी दहा तो दहा आपका हो रहा था तेगो मानस निधास कर गा दहा आपका हो रहा था अठारह तीन अड़ी लेसी ने मानस निधास सुना इलांग දැන් අපි ආයතන හොලනකොට රූප ටිකෙන්නේ ආයතන 10ක්ම හොලගත්තේ කෙලින් දැන් ඔන්න අපට ධාතු හොලනකොට සිත්තරට යන්න වෙනවා චක්කු විඥාන සිද්දක චක්කු විඥාන ධාතුවයි සෝත විඥාන සිද්දක සෝත විඥාන ධාතුවයි ඝාන විඥාන දෙක සිද්දක ඝාන විඥාන ධාතුවයි ජීවා විඥාන සිද්දක ජීවා විඥාන ධාතුවයි කාය විඥාන සිද්දක කාය විඥාන ධාතුවයි තවත් පහක් හොලගත්තා තව තුනයි තියෙන්නේ තව තුනයි තියෙන්නේ अरे तो नहीं थी मनो धातु आई धम्म धातु आई मनोविज्ञान धातु आई मनो धातु के मेसी तसो नवे मती है नवा असो नवे तुलती है नवा पंच द्वारा वर्जने संपटिच्छन सिद्धे के तेरा सिद्धुना अनेटिक दिखेरा मनो धातु तवत्ते का फाउला दर तव दिखाई थी මනෝ විඥාන ධාතුවයි ධම්ම ධාතුවයි මනෝ විඥාන ධාතුව හොරනකොට ඉතුරු වෙච්ච සිත්ති ගණ්ඩ තියෙන සිත් කීයක් අතෙන්ද කියලා චක්කු විඥාන ධාතු ආදී වශයෙන් 10ක් ගියා මනෝ ධාතුවට 3ක් ගියා එතකොට සිත් 76යි නේ ඒ 76 මොකද්ද මනෝ විඥාන ධාතුව තවත් එකක් හොරනද ඊළඟට ධම්ම ධාතුව තියෙන චෛතසික 52යි අරිසලකේ වූ සුකුම රූප 16යි නිර්වාණයයි ධම්ම ධාතු තවත් එකක් කවුල කරලා 18 වරි පුළුවන් තරම් සරල කරලම කියන්නේ හොඳ ඉස්සර මුල්ම කාලය ගන්නකොට මෙච්චර සරල කිරීමක් කළේ නැහැ ඇත්තට තමයි ඊළඟට आर्य सत्य वसे शिवदर उनके रखी आर्य सत्य वसे में परमार्थ धर्म कोम दिग्गतर वसे आर्य सत्य अपरमति है इतालेसी पलविने का दुख सत्य लौकिक सित असु एक लोकोत्तर सित अटने असु नावे अडुवे नवाने लौकिक सित असु एक तत्सम प्रयुक्त वचने हेन मगान लौकिक से तसु एक तत्सम प्रयुक्त एक ऐसी समग्र एक ये दिन तत्सम प्रयुक्त वचन हेम मत आता है तो हरी लेसी लौकिक से तसु एक तत्सम प्रयुक्त चैतसिक लोभ वर्जित तत्सम प्रयुक्त चैतसिक पण स्वीकार लोभ अयिं करनो लौकिक से तसु एक लोभ वर्जित चैतसिक पण स्वीकार हेम मत आता है लौकिक से तसु एक लोभ वर्जित तत्सम प्रयुक्त चैतसिक पनास्य का लोभ वर्जित है मैं मत क्या लोभ वर्जित तत्सम प्रयुक्त चैतसिक पनास्य का 28 रुपया दुख सत्य है का कहना था दुख सत्य तो बड़ा परमार्थ धर्म में तुलाते हैं नहीं दुख सत्य तो बड़ा क्या तुलाते हैं दुख सत्य है अरे अभी लोभ वर्जित की वाणी लोभ है समुदय सत्य है तवा सत्य कहना करता हाँ।
නිර්වාණය නිරෝධස තවත් එකක් අහුල ගන්න. දැන් කියනවා තව එක සත්‍යයක් අහුල ගන්න තියෙනනේ. තව එක සත්‍යයක් අහුල ගන්න තියෙන. සත්‍ය තුනක් අපි අහුල. තව එකයි. එතකොට ඉතුරුනේ මොනවද? ලෝකෝත්තර අන්න බලන්න අතන ගන්නකොට කියවා තත් සම්ප්‍රයුක්ත කියලා කියවේ ලෞකික සිතා යෙදිච්ච. ලෞකික සිත් තුළ ලෝකෝත්තර සිත් තුළ යෙදෙන පොදු චෛතසික තියෙනවා. ආන්න ඒක තමයි තත් සම්ප්‍රයුක්ත. ඒ සිත් තුළ වැඩ කරන ලෞකික සිත් තුළ වැඩ කරන කියලා අපි ගත්තේ ඒකයි. මොකද තව දිගුවක් තියෙනවා එතන ලෝකෝත්තර සිත් තුළට යනකොට. ලෝකෝත්තර සිත් 8යි. ලෝකෝත්තර සිත් 8 වැඩ කරනවා චෛතසික වලින් චෛතසික 36ක්. අකුසල චෛතසික 14 කොහොමත් වැඩ කරන්නේ නැහැ. ඊළඟට කරුණා මුදිතා වැඩ කරන්නේ. එතකොට 14යි 16යි. එතකොට 52න් 16ක් ගියාට පස්සේ 36යි. එතකොට ලෞකික මේ ලෝකෝත්තර සෝවාන් ආදී මාර්ග සිත් 4යි. සෝවාන් ආදී ඵල සිත් 4යිනේ ලෝකෝත්තර සිත් කියලා කියන්නේ. ඒ සිත් වල වැඩ කරන චෛතසික කීයද? 36යි. 36යි වැඩ කරන්නේ. 36යි වැඩ කරන්නේ. එතකොට ඔන්න ඔය ටිකනේ අපිට දැන් ඉතුරු වුණේ. දැන් ඕකනේ එහෙනම් මාර්ග සත්‍ය තියෙන්න ඕනේ. මාර්ග සත්‍ය එහෙනම් තියෙන්න ඕනේ ඕකේ. එතකොට අපි ඔන්න ගන්නවා සෝවාන් මාර්ග සිතේ වැඩ කර ඔන්න ගන්නවා. අපි කියන්නේ සෝවාන් මාර්ග සිතේ තියෙන චෛසික 36ක් වැඩ කරනවා. සකෘදාගාමී මාර්ග සිතේ තේ ටික වැඩ කරනවා. අනාගාමී මාර්ග සිතේ තේ ටික වැඩ කරනවා. අරහත් මාර්ග සිතේ වැඩ කරනවා. ඒ වගේ ඵල සිත් වල වැඩ කරන නමුත් අපිට ඵල සිත් වල එච්චර වැදගත්කමක් නැහැ මාර්ග සිත් වල වැඩ කරන චෛතසික වල තමයි මාර්ග සත්‍ය තියෙන්නේ අන්න ඒක එතකොට සෝවාන් මාර්ග සිත් මේවත් මේ විදිහට මතක තියාගන්න සෝවාන් මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙනෙක් එක්වරක් සද්දෙන 17 වරක් සකෘදාගාමි මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙනෙක් එක්වරක් සද්දෙන 17 වරක් අනාගාමි මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙනෙක් වරක් සද්දෙන 17 වරක් අරහත් මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙනෙක් වරක් සද්දෙන 17 වරක් වශයෙන් මාර්ග සත්‍ය නම් වේ. එතකොට අපි ඒ චෛතසිකව දැන් සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥා චෛතසිකයේ සම්මා සංකප්ප කියන්නේ විතරක චෛතසිකය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන්නේ විරති චෛතසික තුන සම්මා වායාම කියන්නේ ධීරේ චෛතසිකය සම්මා සති කියන්නේ සති චෛතසිකය සම්මා සමාධි කියන්නේ ඒකාග්‍රතා චෛතසිකය මේ පුනරාවර්ජනයක් කරන දුන්නේ එහෙමයි එන්නේ එතකොට ඒ චෛතසික 8 තමයි මාර්ග සත්‍ය බවට පත් වෙන්නේ දේශනාවෙත් කොතෙකුත් තියෙන අය මේ වාරිය වට්ටංගික මග්ගෝ සෙයියදී දම් සම්මා දිට්ඨි ආදී වශයෙන් කියන්නේ ඒ යට තමයි තොට මෙතනත් ගාන්ති මාර්ග සත්‍ය කියලා. ඒතර මාර්ග සිතේ වැඩ කරන සෙසු චෛතසික තියෙනනේ 28ක් ඒව ගන්නෑ මාර්ග සත්‍ය විදියට. ඒක අභිධර්මයට යනකොට තියෙන විශේෂ ලක්ෂණයක් සූත්‍රවලත් ඒක මේ තියෙනවනේ. දැන් ධම්සප්පවත්තන සූත්‍රයට ගත්තාට පස්සේ අය මේ වාරිය වට්ටංගික මග්ගෝ කියලා මාර්ග සිතේ වැඩ කරන චෛතසික ඔක්කොම කියන්නේ කියන්නේ අර මාර්ගාංග ධර්ම 8 පමණයි. ඒ මාර්ගාංග ධර්ම 8 චෛතසික වලට ආදේශ වෙන්නේ අර පෙර කියපු විදිහටයි. දැන් එහෙමනම් අපට ඔන්න මෙතනදී ඔය ආකාරයෙන් දැන් ආර්ය සත්‍ය අහුලන්න ඇහුළුවද? හරිද? එතකොට මෙතන තව තේරුම් කරලා දීමක් කරන්න තියෙන ප්‍රගුණයක් නම් ගැටලුවක් නැහැ. කෙනෙකුට හිතෙන්නට පුළුවන් සෝවාන් ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරක් සද්දෙන 4 වරක් කියන්නේ ඇයි කියලා. එයයි දන්නවද? ලෝකෝත්තර සිත් වල බෙදීමක් තියෙනවා 40 ක්‍රමයක් 8 40ට වැඩි වෙනවා. ඒ මොකද? ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පංචම කියලා ධ්‍යාන තියෙනවානේ. ඒ ධ්‍යාන ඕනම ධ්‍යාන සමාධියකින් ඉඳලා ප්‍රථම ආදී නැගී ඉඳලා විපස්සනා කරලා සෝවාන් මාර්ගය ලබන්න පුළුවන්. අපි කියමුකෝ යම් කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යානයට සමවැදිලා ඉඳලා නැගී ඉඳලා විපස්සනා කරලා සෝවාන් මාර්ගය ලැබුවා. එහෙමනම් ඒ කෙනාගේ සෝවාන් මාර්ග සිතේ වැඩ කරනවා සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන. හරිද? අපි කියමුකෝ යම් කිසි කෙනෙක් දෙති අධ්‍යයනයට සමවැදිලා ඉඳලා විපස්සනා කරලා ඒකාග්‍රතාවයෙන් විපස්සනා කරලා සෝවාන් මාර්ගය ලබන. එතකොට ඒ කෙනාගේ සෝවාන් මාර්ග සිතේ වැඩ කරන්නේ චෛතසික අඩුයි.
කියන්නේ විතරකේ නැහැ, කියන්නේ විතරක චෛතසිකේ නැහැ ප්‍රථම ද්විතීයික අධ්‍යයනයට යනකොට විතරක චෛතසිකේ නැහැ. ඉතින් ඒ සිද්ධාන්තයේ ලෝකෝත්තර සිත් වලට පොදුයි. එතකොට ද්විතීයික අධ්‍යයනයේ නැගී ඉඳලා විපස්සනා කරලා ඒකාග්‍රතාව විපස්සනා කරලා සෝවාන් මාර්ගය ලබනකොට ඒ සෝවාන් මාර්ග සිතේ සම්මා සංකප්පේ නැහැ. සම්මා සංකප්පේ කියලා විතරක චෛතසිකේ. ඒතර ද්විතීයික අධ්‍යයනයට යනකොට තෘතීයික අධ්‍යයනයට යනකොට ඒත් ඒක නැහැ. තෘතීය ධානයේදී අයින් වෙන මාර්ග මාර්ගාංග බවට පත් වෙන වෙනත් චෛතසිකයක් නැහැ. චතුර්ථ ධානයට යනකොට මාර්ගාංග බවට පත් වෙන ඉවත් වෙන චෛතසිකයක් නැහැ. දැන් අපි ගත්තොත් දැන් තෘතීය ධානයට යනකොට විතක්ක විචාර ප්‍රීතික ප්‍රීති අයින් වෙනවා. එතකොට පංචක්‍රමයට යනකොට චතුර්ථ ධානයේ ප්‍රීති අයින් වෙනවා. නමුත් ප්‍රීතිය මාර්ගාංගයක් නෙවෙයි. දැන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත සෝතා මේ ප්‍රථම අධ්‍යානි, විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතීයික අධ්‍යානි, ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තෘතීයික අධ්‍යානි සුඛ ඒකාග්‍රතා. එතකොට චතුර්ථ අධ්‍යානි ප්‍රීතිය නැහැ. ප්‍රීතිය නැති වුණාට චතුර්ථ අධ්‍යාන සම්ප්‍රයුක්ත වෙච්ච ඒ මාර්ග සිතේ මාර්ගාංග අඩුවීමක් වෙන්නේ නැහැ. මොකද හේතුව? ප්‍රීතිය මාර්ගාංගයක් නොවන බැවි. ප්‍රීතිය මාර්ගාංගයක් නොවන බැවි. ආන්නේ එකයි. එතකොට ඒ විදිහට මෙතනදී ඒක තේරෙන්නේ නැත්නම් අත්හැරලා ඉදිරියට තේරෙනවා. දැන් තේරෙනවා නම් ওই විදිහට හිතා ගන්න. මෙතන කෙසේ නමුත් කියන්නේ එකයි ප්‍රථම ධානයේ ඉඳලා යනකොට පංචම ධානයේ දක්වා නැගිටිනකොට ඒ සිත්තොල අඩු වෙන්නේ මාර්ගාංග ධර්ම වලින් එකයි. ඒ කියන්නේ ද්විතීයික ධානයේදී අයින් වෙන ද්විතීයික ධානයේදී අයින් වෙන විතර්කේ පමණයි. අනිත් මාර්ගාංග ධර්ම හත පංචම ධානයේ තියෙනවා. එතන පංචම ධානයේ නැගී ඉඳලා යම් කිසි කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් වුණොත් ඒ පංචම ධානයේ පවතිනවා මාර්ගාංග ධර්ම හතක්. ද්විතීයික ධානයේ පව ද්විතීයික ධානයේ සම්ප්‍රයුක්ත වෙච්ච ද්විතීයික ධානාංග වලින් සම්ප්‍රයුක්ත වෙච්ච මේ සෝවාන් ආදී මාර්ගසිතේ කලසිත වෙනත් පුළුවන් තෘතීයික ධානයේ චතුර්ථ ධානයේ පංචම ධානයේ කෝකෙන් සම්ප්‍රයුක්ත වුණත් චෛතසික හත තියෙන නැති වෙන ප්‍රීතිය පමණයි. ආන්න එක නිසා තමයි සෝවාන් මාර්ගසිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙනෙ එක්වරක් කියලා සද්දෙන සතරවක්. ඒ කියන්නේ ද්විතීයික ධානයෙන් තෘතීයික ධානයෙන් චතුර්ථ ධානයෙන් පංචම ධානයෙන් යුක්ත වෙච්ච ධානාංග වලින් යුක්ත වෙච්ච සෝවාන් මාර්ග සිත් හතරේ විතර්කේ නේ. මොකද ද්විතීය තෘතීය චතුර්ථ පංචම වලට යනකොට විතර්කේ නැති වෙන සම්මා සංකප්පේ නැති වෙන. ආන්නේ ඒකයි. එතකොට මෙතනදී අපි එනම් ඒ විදිහට තමයි ඔක්කොම තේරුම් ගත යුතු වන්නේ මේ ටිකේදී. සෝවාන් මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙනේ වරපොත් සබ්දෙන සතර වරපොත් සකෘදාගාමි මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙනේ වරපොත් ඒකෙන් ප්‍රථම ධානය සම්ප්‍රයුක්ත වෙච්ච එක්වරපොත් සබ්දෙන සතර වරපොත් අනාගාමි මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම එක්වරකුත් සද්දෙන සතරවරකුත්. හේතුව අටක් උනේ අර මූලික සිද්ධාන්තේ. අරහත් මාර්ග සිතේ වැඩ කරන සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග ධර්ම 8 දෙන එක්වරකුත් සද්දෙන සතරවරකුත් වශයෙන් මාර්ග සත්‍යයි. ඒ මාර්ග සත්‍යයි. ඒ ටික තමයි මාර්ග සත්‍ය. ඉතින් ගත්තර පස්සේ චෛතසික 8යි. මාර්ගංග ධර්ම 8නේ. ආන්න එතකොට ඒකෝන් තවත් සත්‍යයක් අපි අවුල ගත්තා. ඔන්න දැන් අතර සත්‍ය හතරක් ඇහුවා. සත්‍ය හතරක් ඇහුවා. එහෙනම් ඉතුරු නැණ ඉත කොටස. යයි මාර්ග සිත් ටික ඉතුරු වුණා. ඒ වගේ මාර්ගාංග නොවෙච්ච චෛතසික ටික ඉතුරු වුණා. ඵල සිත් ටික ඉතුරු වුණා. ඵල සිත් වල වැඩ කරපු චෛතසික ටික සයම ඉතුරු වුණා. ඒ ටික ඔක්කොම සත්‍ය විනිර්මුක්තයි. සත්‍ය විනිර්මුක්තයි. දුක්ඛාදී චතුරාර්ය සත්‍යයන්ින් එකකටවත් ඇතුළත් වෙන්නේ නැහැ. ඒ ටික කියන්නේ කොහොමද? සෝවාන් ආදී මාර්ග චිත්තෝත්පාද
29. චිත්තෝත්පාදයක් කියලා කියන්නේ චිත්තය කියන එකට වෙනසක් තියෙනවා. චිත්තෝත්පාදයක් කියනකොට සිතත් ඒකේ වැඩ කරපු චෛතසික ටිකත් ඔක්කොම ගන්න. ආන්නේමයි. එතකොට මාර්ග චිත්තෝත්පාද 29 කියලා වුණ පොතේ තියෙනවා. මාර්ග චිත්තෝත්පාද 29. දැන් චෛතසික නම් 36න් 8ක් අයින් වුණානේ මාර්ග චෛතසික ටික. එතකොට මේකේ චෛතසික තියෙන්නේ එතකොට 28යින් 28යි. හැබැයි 28 වුණාට මාර්ග සිතක් දාගන්න එකක් විදිහට. මාර්ග සිත් හතරම එකක් විදිහට දාගන්න. ඒක ශේෂ කරලා. එතකොට මාර්ග චිත්තෝත්පාද 29, ඵල චිත්තෝත්පාද 37. 37ත් ඒ කියන්නේ ඒ සිති වැඩ කරපු චෛතසික තිබුණානේ 36. ඵල සිත් හතරත් ඒක ශේෂ කරලා එකක් විදිහට දාගත්තා. ඵල චිත්තෝත්පාද 37ක් සත්‍ය විදරු. මාර්ග චිත්තෝත්පාද 29 හේවත් 29, ඵල චිත්තෝත්පාද 37 හේවත් 37 සත්‍ය විනිර්මුක්තයි. ඔන්න ඕක තමයි. එතකොට මේ ටික ස්කන්ධ ආයතන ධාතු ආරේ සත්‍ය වලට ආදේශ කිරීම. ස්කන්ධ ආයතන ධාතු ආරේ සත්‍ය වලට ආදේශ කිරීම ඕක තමයි. එතකොට ආයේ මේකේ ඔගොල්ලෝ මේ තවතිසාවට එදා ගිහිල්ලා අපි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු තැනට වැඩලා ගිහිල්ලා මේ අහව දෙවියරු කීව දෙයයන්ට කියන දේ මෙච්චර තමයි සබ්බත්තික ත්‍රිගය කියන්නේ. තව බුදුවරයෙක් පහල වුණත් සබ්බත්තික ත්‍රිගය කියන්නේ මොකද්ද කිව්වොත් මේක තමයි කියන්නේ. ආයි මේට වඩා අමතර දෙයක් කියන්න දෙයක් නැහැ. මේ සිත් 89මයි, මේ චෛතසික 52මයි, මේ 28 රූපේමයි, මේ නිර්වාණයමයි. ආදේශ වෙනකොට ස්කන්ධ පහට ආයතන 12ට ධාතු 18ට ආරිය සත්‍යද මේක තමයි. ආයි මොකක් වන්නේ? ආයි ආදේශ කරන්න ක්‍රමයක් නැහැ. ඔන්න ඔක තමයි අභිධර්ම ක්‍රමය. ආයි ආදේශයක් නැහැ. මේ විදිහටම තමයි ආදේශ කරන්නේ. ආය අකුරක්වත් වෙනස් කරන්න දෙයක් නැහැ. ඔක තමයි අර්ථය. හරිද? එහෙමනම් ඔය ටික අරගෙන අපි ඔකට පොඩි කාරණා ටිකක් තියෙන ඉදිරියට අවශ්‍ය වෙන. ඒ කියන්නේ ත්‍රික මාතිකා පදවල තියෙනවා ඉදිරියට අපට මොන ගැහෙනවා මෙන්න මෙහෙම එකක්. දැනගත යුතු වචන කීපයක් තියෙනවා. ඔය ත්‍රික මාතිකා වල යනකොට මොකද අපට අර වගේ වෙලාව මාදි වෙන නිසා මේක කියන්නේ. සමහර පද තියෙනවා මේ පෑනේ මරියන්නම් නිප්‍රදේශ ත්‍රික කියලා තියෙනවා සමහරේ. සමහර ඒවා තියෙනවා සප්තදේශ ත්‍රික තියෙනවා. කකත් අරන් කියන මොනියන්න මතය. ඔය නිප්‍රදේශ ත්‍රික කියලා කියන්නේ අර කුසල ත්‍රිකය අපට ඉදිරියට කියවෙන ඒවා එනවනේ. ඒක කුසල ත්‍රිකයටත් මේ සප්‍රදේශ වගේම සියලුම පරමාර්ථ ධර්ම ඇතුළත් වෙනවා. මොනවද? සිත 89යි, චෛතසික 52යි, 28 රූපේ නිර්වාණය. එතකොට මේ පරමාර්ථ ධර්ම සියල්ලම ඇතුළත් වෙනවා නම් අපි ඉස්සරහට විග්‍රහ කරගෙන එන ත්‍රික පදවලට කුසල ධම්මා, කුසල ත්‍රිකය, වේදනා ත්‍රිකය ආදී වශයෙන් කියවෙනවනේ. ඒ වගේ යම් යම් ත්‍රිකයකට මේ කියන පරමාර්ථ ධර්ම සම්බත්තික පදේ වාගේ සම්බත්තික ත්‍රිකය කියන්ට එපා. සම්බත්තික පදේ වාගේ ඇතුළත් වෙනවා නම් අන්නේ වට කියනවා නිප්‍රදේශ ත්‍රික කියලා. ඒ කියන්නේ ප්‍රදේශ කියලා කියන කොටස. දැන් බුදුරජාණන් වහන්සේගේ ඥානේ ඒකදේශයක් කියලා හැමෝ කියන්නේ. ඥානේ ඒකදේශයක් මෙතන යමුනේ කියලා. එතන ප්‍රදේශ කියලා කියන්නේ අපි සාමාන්‍ය ඒරියා එකක්නේ. එතකොට ඒ නිසා නි ප්‍රදේශ ඒ කියන්නේ එක ප්‍රදේශයක්වත් එක පරමාර්ථ ධර්ම කොටසක්වත් ඉවත් වෙලා නැත්නම් ඔක්කොම පරමාර්ථ ධර්ම ඇතුළත් වෙනවා නම් ඒවට කියනවා
නිප්‍රදේශ ත්‍රික. ඒක කියන්නේ තුනේ කෑල්ලනේ. පද තුනක් තියෙන පද තුනක සංචිතයේ දෙක ත්‍රිකය. පද දෙකක ගණන් දුක්ඛය. පද චතුස්ක හතරක් තියෙනවා චතුස්කය කියලා කියනවා. හරිද? පහක් තියෙනවා පංචකය කියලා කියනවා. හයක් තියෙනවා නම් ඒක ඇතුලේ අනුපද චක්කය කියලා කියනවා. එතෙන් දැන් මේකේ ත්‍රික තියෙන්නේ. කුසල ධර්මා කුසල ධර්මා ව්‍යාකට ධර්ම. සුඛය වේදනා සංපේත ධර්ම, දුක්ඛය වේදනා සංපේත ධර්ම, අදුක්ම සුඛය වේදනා සංපේත ධර්ම. ආන්නේ විදිහට ත්‍රික. හරිද? ඒ ත්‍රිකයට ඒ ත්‍රිකයට මේ සම්පත්තික පදේ වාගේ සියලුම පරමාර්ථ ධර්ම ඇතුළත් වෙනවා නම් ඒ ත්‍රිකයට කියනවා නිප්‍රදේශ ත්‍රික. දැන් අපට කියන කුසල ත්‍රික පදේ එහෙම තමයි. ඔක්කොම පරමාර්ථ ධර්ම ඇතුළත් වෙනවා. එතකොට අපි කියන සප්ප්‍රදේශ ත්‍රික කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ කොටසක් තව තියෙනවා. ඉතුරු ඔක්කොම පරමාර්ථ ධර්ම ඔක්කොම ඒ ත්‍රිකයට ඒ පද තුනට ඇතුළත් වෙලා නැහැ. අපි වේදනා ත්‍රිකය ගත්තොත් එහෙම අපට දෙවෙනියට කියවෙන එක මාතිකාවල ඒකේ වේදනා චෛතසිකේම අයින් වෙනවා. එතකොට ඒවට කියන්නේ සප්ප්‍රදේශ ත්‍රිකය. කියන්නේ යම් කොටසක් ඉවත් වීම සහිත ඉවත් වුණු කොටසක් සහිතයි. සප්ප්‍රදේශ කියන්නේ ඉවත් වුණු කොටසක් සහිතයි. ස කියන්නේ එහෙමනේ. සහ පදේශ ඉවත් වුණු කොටසක් සහිත ත්‍රිකයට සප්ප්‍රදේශ ත්‍රිකය කියලා කියනවා. ඊළඟට තව පදයක් තියෙනවා. තව පද දෙකක් තියෙනවා. මේ මෙහෙම වෙනවා. මෙහෙම එකක් තියෙනවා. ආදි ලබ්ධ ත්‍රික. ආදි ලබ්ධ ත්‍රික. එනා එක සර්ව ලබ්ධ ත්‍රික. ආදි ලබ්ධ ත්‍රික ලා ආදි ආදි ලබ්ධ ත්‍රික. ලබ්ධ කියන්නේ ලබන ලාදනේ. ආදි කියලා කියන්නේ මුලනේ. එතකොට මේ සමහර දෙක පද අපට මුණ ගැහෙනවා, දුක පද අපට මුණ ගැහෙනවා ඉදිරියට යනකොට ඒකත් නම ලැබිලා තියෙන්නේ මුල් පදේ තමයි. ඒක ප්‍රධාන වෙලා තියෙන අනිත් පද ගැන සලකලා නෙවෙයි. ඒක අපි කුසල ත්‍රිකය කියලා කියනකොට පද තුනක් තියෙනවා. කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යකට ධම්මා කියලා. එතකොට මුල් පදේට අනුව නම ලැබිලා තියෙන්නේ කුසල ත්‍රිකය. ආනේවට කියන ආදි ලබ්ධ ත්‍රික. ඒ කියන්නේ මුල් පදේ අනුව පද තුනක් තියෙනවා. නමුත් ඒකට මාතෘකාව ටොපික් එක දීලා තියෙන්නේ මුල් පදයේ සලකලා. මුල් පදයට මුල් පදේ පමණක් සලකලා. එතකොට ඒකට කුසල ත්‍රිකය. මුලි මුල් පදයට අනුව ලබන ලද නම් ඇති ත්‍රිකය ආදි ලබ්ධ ත්‍රිකේ නම් වේ. එතකොට තියෙනවා සර්ව ලබ්ධ ත්‍රිකය. ඒ කියන්නේ පද තුනම පිළිබඳව සලකලා තමයි පද තුනටම අදාළ වෙන විදියට තමයි නම ලැබිලා තියෙන්නේ. වේදනා ත්‍රිකය. මොකද සුඛාය වේදනාය සම්පේත්ත ධම්ම, දුක්ඛාය වේදනාය සම්පේත්ත ධම්ම, අදුක්කම සුඛාය වේදනාය සම්පේත්ත ධම්ම. අර වේදනා කියන පද තුනටම තියෙනවනේ. තුනම සැලකිල්ලට අරගෙන ලැබිලා නැවට කියනවා සර්ව ලබ්ධ ත්‍රිකය. සර්ව ලබ්ධ ත්‍රිකය. ඒ කියන්නේ පද තුනම සැලකිල්ලටගෙන අවධානය යොමු කරලා පද තුනටම යම් ත්‍රික පදයකට නම වැටලා තියෙනවා නම් ඒවට කියනවා සර්ව ලබ්ධ ත්‍රික. පද සියල්ල ගැන සලකලා ලබන ලද නම් ඇති ත්‍රිකයි. ඉතින් ඔන්න ඔය පද ටිකත් ඒ විදිහට දැනගන්නට අවශ්‍ය කරනවා. වෙන නම් ඉතින් ඔය කියලා දෙන්න මොකුත් නැහැ. කුසල පදයට යනකොට අපි කුසල පදේ හැ විස්තර කරනවා. ඔය ටික තමයි එහෙනම් අදට අපට කියලා දෙන්න තියෙන්නේ. මේ පොත ඔගොල්ලෝ ළඟ තියාගෙන කොච්චර හරි පොත බල බල දඟලන්නත් එපා. මේ තියෙන මං කියව ටික මාර්ග චිත්තෝත්පාද 29ද, ලෝකෝත්තර ඵල චිත්තෝත්පාද 37ද, සත්‍ය විනිර්මුක්ත වේ කියලා කියනවා. අවසරයි සාන්ත මම ඉපාවල ආනන්ද ස්වාමීන් වහන්සේ. ඔව්. අවසරයි සාන්ත, මේ අද තමයි මේ වැඩසටහනට ඉස්සෙල්ලම සම්බන්ධ වුණේ. ඉතින් මේකේ අර මේ ආයතන පිළිබඳ විස්තර කරනකොට මට ඒක හරි දැනුන්නේ නැහැ. මේ සිග්නල් ප්‍රශ්නේ තියෙන නිසා. ඒක මේ දැන් අර ආයතන 12ක් ගැන විස්තර කළානේ, මේ චක් ආයතන ආදී. එතකොට මේ මන ආයතනයේ සිත් 89ම ගන්නවද නැත්නම් ඊට වෙනස් වෙනවද? චක් ආයතනට අර දිපංච විඥානය යනවද චක් ආයතන ආදීට? එතන සිත් නැහැ. ඒක ධාතු වලට යනකොට තමයි ඒ ප්‍රභේදගත වීම වෙන්නේ.
आयतन वाली सित असुना वे में दिपस्वी ज्ञाना आदिया तेवा के में मनोधातु त्रिकया के न कहने दिपस्वी ज्ञान टे आने सितुई मनोधातु त्रिकेटे आने सितुई मनोविज्ञान धातु टे आने इतुर सित थेते हाय उकोम आयतन वाले इंगा तरफ़ासे मना आयतने तमय तुलाते धातु टे अनको तमयर वे न से सिद्ध वे ने तो फटा इतना 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 धातु हतक नियोजने करने वाले तो फटा सित ठीक है මෙතන සිත් සියල්ලම නියෝජනය කරන එක ආයතනයක්. එතන අය රකා මේ ධාතු ටික ලියාගනින් දුනොත් එතන ගැටලුවක් ආව සාංශ මේ චක්කු ධාතු ආදී ටික ඇවිල්ලා කාය ධාතු මනෝ ධාතු කියන්නේ අර පංචද්වාර අවඥය සම්පටිච්චන සිත් දෙකක්ද සාංශ ඒ ඒ සිත් තුන තමයි. මනෝ ධාතු ත්‍රිකය කියන්නේ ඒකනේ. තුනේ කොටස කියන එක කියන්නේ සිත් තුනක සංචිතය තමයි ත්‍රිකය කියන්නේ. මෙතනදී මනෝ ධාතු ත්‍රිකය කියන්නේ. අර චක්කු විඥාන ධාතු කියනකොට මේ කුසල විපාක අකුසල විපාක යුගලයේම යෙදෙනවා නේද සාංශ? අපි ඒ විදිහට කිව්වේ චක්කු විඥාන සිද්දක චක්කු විඥාන ධාතුවයි සෝත විඥාන සිද්දක සෝත විඥාන ධාතුවයි යනාදී වශයෙන් කියත සප්ත විඥාන ධාතුවක් තියෙනවානේ විඥාන ධාතු හතක් තියෙනවා ඒ ඒ ඒ ක්‍රමයේ තමයි එතනදී අපි කිව්වේ එහෙමයි සාංශ එහෙමයි බොහොම පින් සාංශ තිරුවන් සරණයි එහෙනම් අද වැඩසටහන සමාප්ත කරනවා හැම දිනෙකටම ධර්මච්ඡන්දය වීරිය ඇති කරගෙන ජීවිතය දකින්නට ඍජුවම උපකාර වෙන මේ ධර්ම කට ධර්ම කොටස පිළිබඳව සඳ අවබෝධයක් ඇති කරගෙන ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වෙන ත්‍රිලක්ෂණ අවබෝධයට උපකාර කර ගැනීමට මේ ඔබ දරන ධර්මමය අහිංසක උත්සාහය ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වීමට උපකාර වේවායි ආශිර්වාද කරමි අදට වැඩසටහනේ සමාප්තිය හැම දිනකටම පෙරවන් සරණයි.